අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශක ආනන්ද වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව සඳහා පිංගොතනි මම මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා කුද්දක නිකායේ ඉති උත්තක පාළියට අයත් 420 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන පුබ්බ නිමිත්ත කියන
සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා දවසක භික්ෂුන් වහන්සේලා උදෙසා මේ ධර්ම දේශනාව දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ යදා භික්කවේ දේවෝ දේවකායා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දිවි ලෝකේ ඉන්න දෙවිවරු ඒ දිවි ලෝකවල වලින් චුත වෙනකොට පූර නිමිති පහක් ඒ දෙවියන්ට පහළ වෙනවා කියලා. දෙවිවරු එක සැරේම පින්වතුනි චුත වෙන්නේ නෑ. ඒ දෙවියන්ට දිවි ලෝකෙන් චුත වෙන්න කලින් පූර්ව නිමිති පහක් පහළ වෙනවා. මේ පූර්ව නිමිති පහ ඊටාම විශේෂයි. ඒ නිසා මම අද මේ ධර්ම දේශනාවට ඒ කාරණාව මාතෘකා කරගත්තා. පළවෙනි කාරණාව තමයි මාලා මිලා යන්ති. මල් පරවෙනවා. පින්වත්නි දිවි ලෝකේ දෙවිවරු දෙව්ලොව පහළ වෙනකොට ඒ දෙවියන්ට විශේෂ වෙන මල් පහළ වෙනවා. දිවි ලෝකේ තිබින දෙවියන් ලබන පින්තුනි එක්තරා සුවය. දිවි ලෝකේ දෙවිවරු ලබන එක්තරා සුවය මේ දිවි ලෝකේ දෙවියන්ට මල් පහළ වෙනවා කියන කාරණාව. අර අපේ පින්තුට මතක ඇති මාලාභාර දිව්‍ය පුත්‍රයා. ඒ දිව්‍ය පුත්‍රයාටත් ඒ විදියමනේ. ඒ දිව්‍ය පුත්‍රයාට තමන්ගේ පිනට ඒ මල් පහළ වෙන්නේ. ඒ මල් වලින් ඔවුන් සුවයක් ලබනවා. දැන් මේ මාලාභාර දිව්‍ය පුත්‍රයා දිවි ලෝකෙට ගිහිල්ලා ඒ තමන්ට નિયમિત මල් ගහ යටට ගිහිල්ලා දිව්‍ය පරිවාර ස්ත්‍රීන් පිරිවරාගෙන ඔවුන් ලවා ඒ මල් ගස් වලින් මල් කඩ කඩ තමන්ගේ ශරීරයට දමා ගන්නවා. ඒකෙන් ඔවුන් සුවයක් ලබනවා. මෙන්න මේ වගේ ඒ දෙවිවරු දිව්‍ය සුව විඳිනවා. දැන් මෙතන මේ කියන්නේ ඒ දෙවිවරු දිවි ලෝකේ පහළ වෙනකොට තමන්ට ලැබෙන මල් දෙවිවරු පින්ඔතුනි චුත වෙනකම්ම පරවෙන්නේ නෑලු. අවුරුදු 100ක් හිටියත් අවුරුදු 1000ක් හිටියත් අවුරුදු ලක්ෂයක් හිටියත් පරවෙන්නේ නෑලු. යම් දවසක පරවෙනව නම් පරවෙන්නේ ඒ දෙවිවරු දිවි ලෝකෙන් චුත වෙන දවසේ. ඒ දවස වෙනකම් පරවෙන්නේ නෑ. ඒ නිසා කියනවා මාලා මිලා යන්ති මල් පරවෙනවා. නිමිචුත වෙන්න කලින් පහළ වෙන පූර්ව නිමිති පහ. දෙවෙනි කාරණාව තමයි වත්තානි කිලිසන්ති. වස්ත්‍ර කිලුටු වෙනවා. දෙවිවරුන්ට පින්ඔතුනි ලැබෙන දිව්‍ය වස්ත්‍ර කවදාවත් කිලුටු වෙන්නේ නැහැ. Tamante කැමැති කැමැති වස්ත්‍ර කැමැති කැමැති විදියට පරිහරණය කරන්න පුළුවන්. හැබැයි මොන වස්ත්‍රය පරිහරණය කරා ඒ දෙවිවරු වස්ත්‍රයක් ඉවත් කරනවා නම් ඉවත් කරන්නේ කිලුටු වෙලා අපවිත්‍ර වෙලා නෙවෙයි. දෙවියන්ගේ වස්ත්‍ර අපවිත්‍ර වෙන්නේ නෑ. නමුත් අපවිත්‍ර වෙන යම් දවසක් එනවා. ඒ දවස තමයි චුත වෙන දවස. ඒ චුත වෙන දවසේදී දෙවිවරුගේ වස්ත්‍ර කිලුටු වෙනවා. එනිසා කියන වත්තානි කිලිස්සන්ති. තුන්වෙනි කාරණාව තමයි කච්චේහි සේදෝ කච්චේහි සේදා මුච්ඡන්ති. මේ කිහිලි වලින් දහඩිය දමනවා. ඔවුන්ගේ කිහිලි වලින් දහඩිය දමනවා. ඊළඟට හතරවෙනි කාරණාව තමයි කායේ දුබ්බණියන් ඔක්කමති. මේ කය දුර්වර්ණ වෙනවා. එතකොට දහඩිය දමනවා කියන එක දිවි ලෝකේ දෙවියන්ට චුත වෙනකන් පින් උතුණි සිද්ධ වෙන්නේ නැහැ. මේක විශේෂ කාරණාවක්. නමුත් දහඩිය දමන්නේ යම් දවසද ඒ තමයි චුත වෙන දවසේ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි කය දුර්වර්ණ වෙනවා. සාමාන්‍ය පින් උතුණි මේ දිවි ලෝක පිළිබඳ සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම කියනවා මේ දිවි ලෝකවල දෙවියන්ට තමන්ගේ උපත ලැබෙන්නේ ඕපපාතිකව. මව කුසකින් බිහිවිලා එවැනි උප්පත්තියක් නෙවෙයි ලැබෙන්නේ ඕපපාතිකව තමයි ලැබෙන්නේ. ඒතර ධර්මයේ සඳහන් කරලා තියෙනවා යම් දෙව්දුවක් දෙව්ලොව ඉපදුනොත් යමෙක් දෙව්දුවක් හැටියට දෙව්ලොව ඉපදුනොත් දිවි ස්ත්‍රියක් හැටියට ඉපදුනොත් ඒ දිව්‍ය ස්ත්‍රියට ශාරීරිය ලැබෙන්නේ අවුරුදු 16ක පෙනුමක් තියෙන ශරීරයක්. එවැනි රූප සම්පත්තියක් තියෙන, එවැනි ශරීර ප්‍රමාණයක් තියෙන ශරීරයක් තමයි ලැබෙන්නේ. හැබැයි චුත වෙන දවස වෙනකම් පිංගුතුනි ඒ ශරීරය වෙනස් වෙන්නේ නෑ. චුත වෙන දවස වෙනකම් ඒ ශරීරය වෙනස් වෙන්නේ නෑ. මම මේ කාරණාව පැහැදිලි කරන අතරතුර පැහැදිලි කරන්නම් මේ කරුණ පහ කියලා
මේ දිවි ලෝක පිළිබඳ විස්තරය. දිවි ලෝක පිළිබඳ පිඟති බොහෝ විස්තර ධර්මයේ සඳහන් කරලා තියෙනවා. බොහෝ විස්තර සඳහන් කරලා තියෙනවා. නමුත් මෙතන මේ දිවි ලෝක විස්තරයේ පිළිබඳ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න පුළුවන්. මෙතන විශේෂයෙන්ම කියනවා දැන් ඒ ශරීර දුර්වර්ණ වෙන්නේ නේ. දැන් දෙවියෙක් හැටියට ඉපදුනොත් දිවි ලෝකේ යම් සත්වෙයි අවුරුදු 20ක පෙනුමකින් තමයි ශරීරය ලැබෙන්නේ. චුතවන දවස වෙනකම්ම පිඟුතුනි ඒ ශරීරය වෙනස් වෙන්නේ නේ. ඒ රූප සම්පත්තිය, ඒ ශරීර වර්ණය, ඒ ශරීර හැඩය වෙනස් වෙන්නේ නේ. ඒකනේ පිඟුතුනි කියන්නේ මේ ඒකාන්ත සැපයක් තියෙන තැනක් තමයි මේ දිවි ලෝකේ කියලා. ඒතර මනුෂ්‍ය ලෝකේ අපි බිඳින්නේ සැපයක් නෙවෙයි. අපි සැපත් බිඳිනවා, අපි දුකත් බිඳිනවා. නමුත් දිවි ලෝකේ එහෙම නෙමෙයි. දිවි ලෝකේ පිඟුතුනි ඒකාන්ත සෝයක් විඳින්නේ. ඒකාන්ත සැපයක් තියෙන දිවි ලෝකේ. වෙනස් වෙන්නේ නැහැ ඒක. දහඩිය දමන්නේ නැහැ. රෝගේ වෙසෙන වලට අහු වෙන්නේ නැහැ. දුර්භික්ෂ වලට අහු වෙන්නේ නැහැ. මහා සැපයක් තියෙන දිවි ලෝකේ. දැන් කොයි වගේ සැපයක් තියෙනවද කියලා කිව්වොත් පිඟුතුනි සමහර දෙවියන්ට ආහාර ගන්න අමතක වෙනවලු. සමහරලාට සෙල්ලම් කර කර ඉන්න ගමන් එම නැත්තන් දැන් දිවි ලෝකී උනත් එකිනෙකාට දේශ කර ගන්නවලු. දේශයෙන් සමහර අයගේ දිහා බලාගෙන ඉන්නවා. එක දිගට සෙල්ලම් කරනවා. සාමාන්‍යයෙන් සෙල්ලම් කරනකොට ඔවුන් දින 7ක් විතර එක දිගට සෙල්ලම් කරොත් ඒ දීර්ඝ කාලයක්. ඒ සෙල්ලමට කැමති වෙච්ච දෙවියෝරු සෙල්ලම් කරනවා. මොකද මහන්සියක් දැනින්නේ නැහැ, වෙහෙසක් නැහැ. ඒ සෙල්ලම් පවා ප්‍රියමනාපයි. ඒ නිසා සෙල්ලම් කරනවා. එහෙම ක්‍රීඩා කරනකොට පිඟුතුනි ඒ දෙවියන්ට ආහාර ගන්න අමතක වුණු දින 7ක්. සාමාන්‍යයෙන් දිවි ලෝකේ දෙවිවරුන්ට දින 7ක් ආහාර ගන්න අමතක වුණොත් ඒ දෙවියන්ට දිවි ලෝකේ වාසය කරන්න බැහැලු. ඔවුන් චුත වෙන. දින 7ක් ආහාර ගන්න අමතක වුණොත් දිවි ලෝකේ දෙවියන්ට වාසය කරන්න බෑ, චුත වෙනවලු. ඒක අර උදාහරණකින් දක්වලා තියෙන්නේ රත් වෙච්ච ගලක් මතට පිපිච්ච මල් ටිකක් දැම්මොත් ඒ මල් ටික පරවෙනවා. ඒ පරවෙච්ච මල් වලට නැවත කොච්චර වතුර දැම්මත් ඒ මල් වලට පණ ගන්න බෑ. ආන් ඒ වගේ දිවි ලෝකේ දෙවිවරු දින 7ක් ආහාර ගත්තේ නැති වුණොත් ඔවුන් චුත වෙනවා. ඒ දින 7කට පස්සේ කොච්චර ආහාර ගත්තත් ඔවුන්ගේ චුත වීම වළක්වන්න බෑ. මං ඊතර පැහැදිලි කළේ හිතන්න පින්වුතුනි කෙනෙක් ක්‍රීඩා කරන්න කැමති වෙන්න පුළුවන්. හැබැයි ක්‍රීඩාවට කොච්චර කැමති වුණත් ආහාර ගන්න වෙලාවට ආහාර ගන්න ඕන මනුෂ්‍ය ලෝකේ. නමුත් හිතන්න දිවි ලෝකේ කොයිතරම් සැපයක් තියෙනවද කියලා කිව්වොතින් ක්‍රීඩාව කොච්චර කැමැත්තක් ඇති කරවනවද කියලා කිව්වොත් දින 7ක් ආහාර ගන්න අමතක වෙන තරම්ම සිහිය උපදවන්න බැරි මට්ටමේ ක්‍රීඩාවල් තියෙන දිවි ලෝකේ. ඒ තරම් සැපයක් පිඟුතුනි දිවි ලෝකවල තියෙන්නේ. ඉතින් මෙන්න මේ දිවි ලෝකවල ඒ උපන් සත්වයන් දිව්‍ය සත්වයන්ට චුතවන දවස වෙනකම්ම දුකක් කියන නාමයක්වත් නෑ. ප්‍රියංගෙන් වෙන්වීම එවැනි දුක් නෑ. ඒ නිසානේ පිඟුතුනි කියන්නේ මේ දිවි ලෝකේ පිං කරගන්න අමාරුයි කියලා. අද කාලේ සමහර දෙනෙක් හිතනවා දිවි ලෝකේ දෙවියන්ට පිං කරගන්න බෑ කියලා. පිඟුතුන් කල්පනා කරලා බලන්න දෙවියන්ට රහත් වෙන්න පුළුවන් නම් දෙවියන්ට නිවන් දකින්න පුළුවන් නම් නිවනට එහා පිනක් තියෙනවද? නිවනට එහා පිනක් නැහෙනි. නිවනට එහා මට්ටමක් නැහෙනි. ඉතින් දෙවියන්ට නිවන් දකින්න පුළුවන් නම් අපි කොහොමද කියන්නේ දෙවියන්ට පින් කරගන්න බෑ කියලා? පින්ඔත්‍රි ඕන තරම් දෙවිවරු ඉන්නවා පින් කරන. හැබැයි පින් කරන දෙවිවරු හිටියට දිවි ලෝකේ දෙවියන්ට පින් කරන්න සිහිය උපදව ගන්න බෑ. හේතුව තමයි දුක නැති නිසා. ඒකාන්ත සැපයක් තියෙන නිසා. අර ඒකාන්ත සැපයට ඇලිලා ඉන්න නිසා ඔවුන්ට පින් කරගන්නවා කියන එක මතක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් හිතන්නකෝ තමන්ට නිවාඩු දවසක් යදිනවා. උදාහරණයක් ගන්න පොයේ දවස. පොයේ දවස නිවාඩු දවසක් හැටින් නම් කරන්නේ ඒ දවසේ පන්සල් යන්න, සිල් ගන්න, පින්කම් කරන්න. නමුත් ওই නිවාඩු දවස කියන එක සාමාන්‍ය නිවාඩු දවසක් හැටියට මිනිස්සු දැන් පිළි අරගන්න නිසා අර පින් කරනවා කියන එක මතක් වෙන්නේ නැහැ. මොකද මිනිසුන්ට විවේකයක් ලැබුණම මිනිස්සු සතුටු වෙනවා, විනෝද වෙනවා, විනෝද ගමන් යනවා, නොඑක් නොඑක් උත්සව ප්‍රිය සම්භාන පවත්වනවා. සාමාන්‍ය මිනිස්සු
විවේකයක් ලැබිච්ච අවස්ථාවල් වල මිනිස්සු කටයුතු කරන්නේ එහෙමයි. ඒතර පොය දවස කියන එක අනිත් නිමාඩු දවසක් දී සලකන්නේ නැතුව හිතනවා නම් ඇත්තට මේ දවස තිනි පිං කරගන්න. මාසෙකට එක දවසක් සිල් ගන්න පිං කරගන්න. නමුත් ඒ දවස කියන එකත් තමන්ට විනෝදයක් ලබන දවසක් හැටියට පාවිච්චි කරන නිසා බොහෝ දෙනෙක් ඒ දවසින් පිං කරගන්නේ නැහැ. සමහර ලාවට පූජනීය ස්ථානයකට ගියත් විනෝද ගමනක් යන ගමන් තමයි වෙන ස්ථාන වලට යන්නේ. ඒ නිසා ඉතින් සමහර කෙනෙක් ඒ වගේ තැන් වලට ගිහිලා පව් තමයි කරගන්නේ. මොකද සිහිය නැතිකම නිසා. මම මේ උදාහරණේ ගත්තී දැන් දෙවියන්ට උවිත වඩා වෙනස් ජීවිතයක් තියෙන්නේ. දෙවියන්ට පින් උතුනේ ඒකාන්ත සැපක් තියෙන දුක කියන වචනේවත් නැහැ. ඒනිසා කොහොමත් පින් කරගන්න කියන එක මතක් වෙන්නේ නැහැ. පින් කරන්න බැරි කාරණාව නෙමෙයි තියෙන්නේ පින් කරගන්න මතක් වෙන්නේ නැහැ. ඒනිසා තමයි බොහෝ දෙවිවරු මේ පින් කරගන්න නැති විදියට කටයුතු කරන්නේ. නමුත් පින් කරගන්න දෙවිවරු ඕන තරම් ඉන්නවා. චක්‍ර දෙවියෝම කොච්චර පින් කරගන්නවද? පිනට කොච්චර කැමතිද? පින ගැන දන්න දෙවිවරු පින් කරගන්නවා. පින ගැන අවබෝධයේ තියෙන දෙවිවරු පින් කරගන්නවා. අපේ ධර්මයේ වෙනි උදාහරණ ඕන තරම් තියෙනවා. මම මේ වෙලාවේ එකතු කරන්නේ නැහැ. මොකද අපේ දේශනාවට මේ අද මාතෘකා කරගත්තු සූත්‍ර දේශනාවට කාලේ ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා. මම අර වැරදි කරුණක් අපේ පින්වතුන්ගේ හිතේ තියෙන නිසා තමයි මේ කාරණා මතක් කළේ. දෙවියන්ට පින්වතුනි පින් කරගන්න පුළුවන්. රහත් වෙන දෙවිවරු ඉන්නවා නම් පින් කරගන්න බැරි දෙවිවරු නැහැ කියලා කියන්න බෑ. දෙවියන්ට පින් කරගන්න පුළුවන්. දෙවිවරු කියලා කියන උසස් පිරිසක් සමහර කෙනෙක් එහෙමත් හිතනවනේ. අද කාලේ බොහෝ දෙනෙක් හිතනවා මේ දෙවිවරු කියලා කියන්නේ පහත් පිරිසක් කියලා. පින්තුරි පහත් පිරිසක් වෙන්නේ කොහොමද? අපේ මෛත්‍රී මහබෝසතාණන් වහන්සේත් ඉන්නේ දැන් තුසිත දිව්‍යපුරේ. අදිත කියන නමින් දිව්‍ය පුත්‍රයෙක් වෙලා. අපි කොහොමද කියන්නේ දෙවිවරු කියලා කියන්නේ පහත් පිරිසක් කියලා? එතකොට මහා කල්ප අසංඛ්‍ය 16ක් පාරමිතා පුරපු මහා කල්ප අසංඛ්‍ය 16කුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු මෛත්‍රිය මහබෝසතාණන් වහන්සේ පින්වතුනි පහත් කෙනෙක්ද? ඊළඟට දුටුගැමුණු මහරහිතුමා දැන් ඉන්නේ දිවි ලෝකේ. උතර දුටුගැමුණු රහිතුමා කියලා කියන්නේ කවුද? මෛත්‍රී මහබෝසත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනීහි දකුණත් සව්. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තානාන්තරය නියෝජනය කරන්නේ දුටුගැමුණු මහරජතුමා. ඒ වගේම කාවන්තිස රජතුමා විහාර මහා දේවිය මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්න කොයිතරම් පිරිසක් පින්වතුනි දිවි ලෝකවල ඉන්නවද? විශාඛා මහෝපාසිකාව සඳහන් කළ තියෙන්නේ නිම්මාන රතිය දිවි ලෝකේ සුනිර්මිත දිව්‍ය රාජයාගේ භාර්යාවක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා. විශාඛා මහෝපාසිකාව අපේ බුද්ධ ශාසනයේ මගපල ලැබපු ඉරිස් පවා මේ දිවි ලෝකවල ඉන්නවා. බ්‍රහ්ම ලෝකවලත් ඉන්නවා. ඒ නිසා කවදාවත් පින්වතුනි ඒ දෙවිවරු පහත් පිරිසක් හැටියට සලකන්න එපා. දෙවිවරු කියලා කියන්නේ තාම උසස් පිරිසක්. නමුත් අපේ ලංකාවේ මේ දෙවියන් සම්බන්ධයෙන් තියෙන මාතෘකාව ගොඩක් වැරදියට තමයි අර්ථකථන කරගෙන තියෙන්නේ. දෙවියන් සම්බන්ධයෙන් මේ කාරණාව. මොකද ලෝකේ වැඩි ප්‍රමාණයක් ආගම් අතර වැඩි ප්‍රමාණයක් කතා කරන මාතෘකාවක් තමයි මේ දේවවාදී සංකල්පය. ඉතින් ඒකත් එක්ක මේ බුදුදහමේ මේ කාරණාව පටලව ගන්නවා ඒ දෙවිවරුත් එක්ක. අද කාලේ ලංකාවේ බොහෝ දෙනෙක් පින්වතුනි අදහන්නේ පිළිපදින්නේ පින් දෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට. වැඩි දෙනෙක් පින් දෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට. ඒකත් පින්වතුනි ලංකාවේ බොහොම අවාසනාවන්ත කාලයකට හේතුවක්. දැන් අපි ගත්තොත් ලංකාවේ බොහෝ විහෙර විහාරස්ථානවල ඒ වගේම මිනිසු පින් දෙන ඒ දෙවියන්ගේ නාමලේඛනයේ ගත්තොත් වැඩි හරියක්ම පින්වතුනි අදහන්නේ පිළිපදින්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට. ලංකාවේ පින්වතුනි අපි මේ සම්මාදිට්ඨික දෙවිවරුන්ට පින් දෙනවා කියන එක දන්නේම නැති කාරණාවක් වෙලා තියෙනවා. අපේ ශාසනයේ පින්වතුනි කොච්චර සම්මාදිට්ඨික දෙවිවරු ඉන්නවද? බොහෝ ප්‍රමාණයක් ඉන්නව සම්මාදිට්ඨික දෙවිවරු. දැන් ලංකාවේ අපි නිතරම මේ කාරණාව මතක් කරලා තියෙනවා. නැවත නැවත මතක් කරන්නේ නැවත නැවත සිහිය උපද්දවන්න ඕන නිසා. ලංකාවේ භාග්‍යතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන කොච්චර සම්මාදිට්ඨික දෙවිවරු ඉන්නවද? රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන විශාල රූප දෙවියෝ
ස්තූපාරාම ආරක්ෂා කරන පතවිපාල දෙවියෝ නාගදීපී ආරක්ෂා කරන මහා මහින්ද දෙවියෝ සේරුවාවිල ආරක්ෂා කරන සුමන කියන නාගරාජයන් වහන්සේ ශ්‍රී පාදස්ථානීය මහියංගන මහසෑ ආරක්ෂා කරන සුමන සමන් දිවිරාජුත්තුමෙන් වහන්සේ කතරගම කිරිවිහෙර ආරක්ෂා කරන මහා ගෝස දිවිරාජුත්තුමෙන් වහන්සේ තිසමහරාම චෛත්‍ය ආරක්ෂා කරන මණිමේකලා කියන දෙව්දුව මේ වගේ ගත්තම පිංගතුනි කොයිතරම් දෙවරු ඉන්නවද මේ ලංකාදීපී ආරක්ෂා කරන උපුල්වන් දෙවියෝ විශේෂයි බොහෝ දිනෙක විෂ්ණු දෙවියොත් එක්ක මේ උපුල්වන් දෙවියෝ වරදවා වටහාගෙන තියෙනවා විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ අපි ආගමට අයිති දෙවි කෙනෙක් නෙවෙයි අපේ ශාසනය තුල කතා කරන දෙවියෝ තමයි උපුල්වන් දෙවියෝ ඒ නම් දෙකම වෙනස් දෙවරු දෙන්නේ අපි පින් දෙන්න ඕන උපුල්වන් දෙවියන්ට ශක්‍ර දෙවියන්ගෙන් ඒ වරම ලබාගෙන මේ ලංකා ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් මත පින් දෙනව හරියටයි පින් දුන්නත් අර මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් පටලවගෙන තමයි පින් දෙන්නේ ඉතින් එහෙම රටකට දෙවියන්ගේ අනුකම්පාව ලැබෙනවා කියන එක පින්ඔතුනි විශ්වාස කරන්න තමාරු දෙයක් අපි දවසක සාකච්ඡා කරමු මේ නිවැරදිව පින් අනුමෝදනාවක් කොහොමද කරන්නේ මම අපේ පින්ඔතුන්ට ඉදිරි දවසේක එක කියලා දෙන්නම් හරියට පින් අනුමෝදන් කරන්නේ කොහොමද හරියට මේ අනුමෝදනාවක් කරනකොට අපි මොන මොන පිරිසටද පින් දෙන්න ඕන මොකද මේක අපේ පින්ඔතුන් දැනගත යුතුම කාරණාව මම ඉදිරි දවසේක එකට අදාළ කරන ධර්ම කාරණා ගොනු කරගෙන අපි පින්ඔතුන්ට එක දේශනා කරන්නම් එක දේශනාවකින් බැරුණොත් දේශනා කීපයකින් හරි මොකද ඒක ඒ තරමටම වැදගත් ලංකාවේ බොහෝ දෙනෙක් පින් දෙන්නේ අර මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට නිසා මම ඒක අර මුලින් මතක් කරේ මේ දෙවිවරු සම්බන්ධයෙන් කතා කරන්න ගියොත් කෙලවරක් නැහැ බොහෝ කරුණු තියෙනවා සාකච්ඡා කරන්න මම මේ කාරණාව මෙතෙන්ට ආවේ අර මුලින් මතක් කළා මේ දෙවිවරු කියලා කියන්නේ පහත් පිරිසක් නෙවෙයි උසස් පිරිසක් දෙවිවරු කියලා කියන්නේ උසස් පිරිසක් ඒකට උදාහරණ කිහිපයක් තමයි මම අර අපේ පිංගුතට මතක් කළේ එතකොට හිතන්නකෝ ඒ පිරිස අපිට වඩා පහද්ද කොයිතරම් ගුණ සම්පන්නයෙන් ඉහළද මම මේ කාරණාව මෙතන අතරමඟ මතක් කළේ මේ තරම් උසස් පිරිසකට අපි අද පින් දෙනකොට අද් දෙක එකට එකතු කරගන්නේ ඇඟිලි ටික නමාගෙන අපි ඇඟිලි ටික නමාගෙන තමයි පින් දෙන්නේ සංකල්පයේ තියෙන්නේම පහත් පිරිසකට පහත් විදියට දෙනවා කියලා මේ බුද්ධ ශාසනය තුල පින්ඔතුනි සියතින් දන් දෙනවා කියන කාරණාව සියතින් දෙනවා කියන කාරණාව විශේෂයෙන්ම කියන කරුණක් දානේදී සියතින් දෙනවා තමන්ගේ දෑතින් දෙනවා ගෞරවයෙන් දෙනවා මේ සත්පුරුෂ දානවල මේ කාරණාව පින්ඔතුනි විශේෂයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා සත්පුරුෂ දාන පිළිබඳ සාකච්ඡා කරද්දී පිරිසුදු දේ දෙනවා ප්‍රණීත දේ දෙනවා පරීක්ෂා කරලා දෙනවා සියතින් දෙනවා ගරු කරලා දෙනවා සකසලා දෙනවා මේ මේ සත්පුරුෂ දානවල ලක්ෂණ මෙහිම නොකරන එක අසත්පුරුෂ ලක්ෂණ ඒතර අද කාලේ පින්වතුනි බොහෝ දෙනෙක් අර ඇඟිලි ටික නමාගෙන පින් දෙන්නේ අගෞරවයෙන් දැන් මේ ගරු කරලා දෙනවා කියන කාරණාව විශේෂයෙන්ම මේ සත්පුරුෂ දානවල සාකච්ඡා කරනවා ගරු නොකරලා දුන්නොත් ඒක අසත්පුරුෂ දානයක් එතකොට පින් දෙනවා කියන එක අපි දීමක් නම් කරන්නේ අපි පින්වතුන් හිතනවාද මේ ඇඟිලි ටික නමලා අගෞරවයෙන් දෙන එක පින්වතුනි අනුමෝදන් කරගන්න පුළුවන් කරුණක් කියලා දෙවියන්ට පින්වතුනි එහෙම අවශ්‍යතාවයක් නේ අපේ මේ පින් ගන්න මොන පින් දෙන්න මොන අපේ පින් ටික නැති වුණොත් උන්වහන්සේලාට ජීවත් වෙන්න බෑ එහෙම ඉන්නේ දෙවිවරු නෙවෙයි එහෙම ඉන්නේ ප්‍රේත කොටස ඒ ප්‍රේතියෝ තමයි අද ගොඩාක් දිනක් සරණ ගිහිල්ලා තියෙන්නේ ලංකාවේ ඔය දේවාලවල් කියන සංකල්පය තුළ පින්ඔතුනි ඉන්නේ මේ වෙනි ප්‍රේත පිරිස ඒ ප්‍රේත පිරිසව අපේ ධර්මයේ හඳුන්වන්නේ පංසු පිසාච ප්‍රේතයෝ කියලා මේ පිළිකුල් දේවල් පංසු කියන්නේ පිළිකුල්නේ පංසු කියන වචනේ තේරුම තමයි පිළිකුල් පංසු කුලයක් කියලා කියන්නේ තිහිම එකක් මේ පිළිකුල් සහගත ස්ථානවල ඉන්න ප්‍රේතයන් තමයි හඳුන්වන්නේ පංසු පිසාච ප්‍රේතයෝ කියලා මම මේකට අපේ පින්ඔතුන්ට S2කින්ම දකින්න පුළුවන් විශ්වාස කරන්න පුළුවන් කරුණක් කියන්නම් බලන්නකො පින්ඔතුරි ලංකාවේ එහෙම තියෙන දේවාලවල් කොයිතරම් අපිලිවෙලද අපවිත්‍රද අපිරිසිදුද ඒ තැන්වල ඉන්නේ ප්‍රේතියෝ අර පංසු පිසාච ප්‍රේතියෝ මිය ගිය අය වෙන්න පුළුවන් ඥාති වෙන්න පුළුවන් ප්‍රේතියෝ ඉන්නේ ඒ තැන්වල පින්ඔතුරි බොහෝ ප්‍රශ්න අපට නිතර අහන්න ලැබෙන සමහර ප්‍රවෘත්ති
සමහරලට හොරු වල්ලන දේවාලෙම හොරු කඩලා. එතකොට අනුන්ගේ හොරු වල්ලන ඒ දේවාලේ අය තමන්ගේ දේවාලේ කැඩුවම යන පොලිසිය. එතකොට ඒකෙම තේරෙනව නේද ඒක කොච්චර මිත්‍යා දෘෂ්ටිකද කියලා. මම අපේ පින් උතුණ්ඩ මේක හිතමනාප කරගන්න මේ කාරණාව කියනව නෙවෙයි සිහි උපදව ගන්න කියන්නේ. එතකොට මේ දෙවිවරු කියලා කියන්නේ ඊට වඩා උසස් පිරිසක්. එතකොට අපි අන්න ඒ උත්සස් උතුම් පිරිසට කවදාවත් අර විදිහට පහත් ක්‍රමයකට පින් දෙන්න එපා. අත් දෙක එකට එකතු කරගෙන අපි නිතර අපේ පින් උතුන්ට කියලා දීලා තියෙනවා අත් දෙක එකතු කරගන්න ඕන මල් පොහට්ටුවක් වගේ. ඒකට කියනවා කරපුට සංඝහතං කියලා. විනයාලංකාර ටීකාවේ කියලා තියෙන හිමයි. කරපුට සංඝහතං කියලා කියලා තියෙන්නේ. කරපුට සංඝහතං කියලා කියන්නේ ඇඟිලි ටික එකතු වෙන්න ඕන මල් පොහට්ටුවක් වගේ. අල්ලවල් දෙක ලං වෙන්න බෑ. එහෙම තමයි අත් දෙක එකතු කරගන්න ඕන. අපි පසුගිය දවසක අපි පින්වතුන්ට දේශනාවකදී දේශනා කරා මේ වඳිනකොට තමන්ගේ වන්දනාව උත්තම කරගන්නේ කොහොමද? තමන්ගේ වන්දනාව මධ්‍යම කරගන්නේ කොහොමද? තමන්ගේ වන්දනාව අදම වෙන්නේ කොහොමද? කොයි විදියකට කායි ක්‍රියාව පැවැත්වුවොත්ද? කොයි විදියකට වචන පාවිච්චි කරොත්ද? කොයි විදියකට මනස මෙහෙවොත්ද? ඒ වන්දනාවේ උස් පහත් බව බෙදෙන්නේ අපි කියලා දුන්නා. ඒතර මෙතනදි මම විශේෂයෙන් කියන්නේ එකයි අත් දෙක එකට එකතු කරගෙන හකුළුවාගෙන නෙමෙයි එකට එකතු කරගෙන පින් උතුණි පින් දෙන්න. දෙවිවරු කියලා කියන්නේ අති උතුම් උසස් පිරිසක්. අපිට දෙවිවරු ඉන්නේ අදහන්න නෙවෙයි. දෙවියන්ට අපේ මේ පූජාවල් වලින් කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපි දෙන ආහාර වලින් අපි දෙන වස්ත්‍ර වලින් අපි රන් රිදී මුතුමැණික් වලින් සංග්‍රහ කළ දෙවියන්ට කිසිම දෙයක පින් උතුණි ප්‍රතිඵලයක් නැහැ. ඒකට හොඳම උදාහරණේ තමයි අර අඹසක්කර පේතවත්වේ සඳහන් කරනවා දවසක් ඔය දිවිලෝකේ දිවිලෝකෙන් අඹගෙඩියක් වැටෙනවා ගඟකට. ඒ අඹගෙඩිය ගහගෙන යනවා ගඟ පහළට. ගඟ පහළ රටේ රජු නානවා. සාමාන්‍ය රජතුමා නානකොට ඔය රජතුමාගේ ආරක්ෂාවට දැලක් කෙලනවා. ඒ දැලේ ඔය අඹගෙඩිය පටලැවෙනවා. ඉතින් මේ මනුෂ්‍ය ලෝකේ කිසි දවසක නොදකපු අඹගෙඩියක් නිසා රජතුමා මේක කෑලි වලට කපලා සිරකරුවන්ට කන්න දුන්නා. මහලු වෙච්ච සිරකරුවේ කී අඹ කෑල්ලක් කෑවොත් ඒ මහලු වෙච්ච සිරකරුව තරුණ වුණාලු. රෝගී වෙච්ච සිරකරුවේ කඹ කෑල්ලක් කෑවම රෝගී වෙච්ච සිරකරුව නිරෝගිමත් වුණාලු. එතකොට පින්වතුන් කල්පනා කරලා බලන්න දිව්‍ය ලෝකයේ අඹ ගෙඩියක වටිනකම මොන වගේද? එවැනි වටිනාකමක් තියෙන අඹ තියෙන දිව්‍ය ලෝකයේ දෙවිවරු ඒ අඹ අත්හැරලා අපේ පින්වතුන් හිතනවද මේ හොදපුවත් නැති කුණු වෙච්ච සමහරලාට ඉදිච්චවත් නැති මේ අඹ ගෙඩියක් කන මනුස්ස ලෝකෙටයි කියලා? නෑ. ඒකයි මං කියේ මේ දෙවියන්ට අපේ සම්පත් වලින් ප්‍රතිඵලයක් නෑ. සාමාන්‍යයෙන් ධර්මයේ කියලා තියෙන්නේ දිවි ලෝකයේ දෙවිවරුන්ට මනුෂ්‍ය ලෝකයේ යොදුන් 100ක් යනකම් මනුෂ්‍ය ගන්ධීව සන්න බැහැලු. මනුෂ්‍ය ලෝකේ පේනවා කියලා කෙනා සූචිවලක් වගේලු. ඒ තරම් අප්‍රසන්නයි මනුෂ්‍ය ලෝකය. නමුත් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්න දෙවරු මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි හිමවත් එන දෙවියන්ට අර වගේ ක්‍රමයකට පින් දෙනවා නම් අපේ පින්වතුන් හිතන්න එපා ඒක තමන්ට යහපතක් උදා කරන ප්‍රතිපත්තියක් වෙනවා කියලා. නෑ, ඒකෙන් උදා වෙන්නේ අයහපත. ඒ නිසා අපේ පින්වතුන් ගෞරව කරලා පින් දෙන්න. දෙවරු කියලා කියන්නේ උසස් පිරිසක්. දෙවියන්ට අපි දෙන්න ඕන පින් අර මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතියෝ සීලවන්තෙත්ත බෝජෙත්වා පණ්ඩිතෝ බ්‍රහ්මචාරියෝ කියලා කියලා තියෙනවානේ. ඒ නිසා දෙවියන්ට අපි දෙන්නුණු පින් මනාකොට පින් කරගෙන භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ධර්මය අහලා ඒ ධර්මයේ හැසිරීලා සංඝරත්නයට පුද පූජා පවත්වලා දන් දීලා සිල් රැකලා අපි පින් උතුම් පින් දෙන්නේ දෙවියන්ට අවශ්‍ය වෙන්නේ පින පමණයි. ඉතින් ඒ නිසා දෙවරු කියලා කියන උසස් පිරිසක් කවදාවත් අත් දෙක බැඳගෙන පින් දෙන්න එපා. අත් දෙක එකට එකතු කරගෙන අපි බුදුන් වඳිනවා වගේ එකතු කරගෙන පින් උතුණි පින් දෙන්න. පහත් කොට සලකන්න එපා. Tamanට උදව් කරන්නේ කෙනෙක්ව පහත් කොට සලකන්න ගියොතින් ඔවුන්ගෙන් උදව් ලැබෙන්නේ නැහැ. ඔවුන් අපිව අත්හරිනවා. අපි අද හැඩ ගැහිලි ඉන්නේ දෙවියන් සතුටු වෙන ආකාරයට නෙවෙයි. අද ලංකාවේ බොහෝ දෙනෙකුගේ චර්යා රටාවල් හදාගෙන තියෙන්නේ ප්‍රේතයන් කැමති වෙන ආකාරයට. ප්‍රේතයන් සතුටු කරවන විදියට තමයි
තමන්ගේ චර්යා රටාවල් හදාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මෙවන් වටින දහමක් අදහන උතුම් තිසරණයක් සරණ යන ශ්‍රාවක පිරිසක් වෙච්ච අපිට මේ වගේ බොහෝ විපත් ඇති වෙලා තියෙන්නේ. අපේ හැසිරීම රටාව තමයි මේකට ප්‍රධානතම හේතුව. ඒ නිසා මම මේ දේශනාවට වඩා අමතර කරුණු කීපයක් කිව්වේ ඒකයි. දැන් මේ වගේ ගත්තොත් දේවරු සම්බන්ධයෙන් බොහෝ විස්තර තියෙනවා. අපි ඒවා කියලා තියෙනවා නිතර. දැන් මම මෙතන පැහැදිලි කළේ දැන් ඒ දෙවිවරු චුතවන දවස වෙනකම්ම පින්වතුනි ශාරීරිය දුර්වර්ණ වෙන්නේ. ඊළඟ පස්වෙනි කාරණාව තමයි සකේ දේවා දේවාසනේ නාබිරමති. දිවි ආසනේට ඇලෙන්නේ නැහැ. තමන්ට ලැබෙන පහළ වෙන ආසනියට ඒ ස්ථානියට තියෙන ඇල්ම නැති වෙනවා. දැන් මේ කාරණා පහ මේ පූර්ව නිමිති පහ පහළ වුණාම සමහර දෙවිවරු දැනගන්නවා. මහේශාක්‍ය දෙවිවරු දැනගන්නවා දැම්මට චුත වෙන කාලේ ලඟ වෙලා කියලා. ඊළඟට සමහර දෙවිවරු දැනගන්නේ නැහැ. ඒ නොදැනගන්න දෙවියන්ට මහේශාක්‍ය දෙවිවරු ඇවිල්ලා මතක් කරලා දෙනවා ඔබගේ දැන් ආශිවරයි ඔබට චුත වෙන්න කාලය හරි කියලා. ඒ කහප ගමන් ඒ දෙවිවරු ශෝක කරනවලු. තමන්ට තියෙන මේ සැපය අත්හරින්න වෙන බව දැනගත්තම ශෝක කරනවලු. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශෝක කරන දෙවියන්ව අස්වසන්න සනසන්න. මහේශාක්‍ය දෙවිවරු කාරණා තුනක් කියනවා. ඔවුන්ව සනසන්න කරුණු තුනක් කියනවා. පළවෙනි කාරණාව තමයි ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ. ඉඳින් නුඹ සුගතියට යන්න. මෙයින් මිදිලා ඔබ සුගතියට යන්න. සුගතින් ගන්්වා සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා මනා ලැබුමක් ලබන්න. සුගතියට ගිහිල්ලා මනා ලැබුමක් ලබන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ පවාහි. ඒ ලබන මනා ලැබුමෙහි පිහිටන්න. ඒ මනා ලැබුම ලබා එහි පිහිටන්න කියලා කරුණ තුනක් කියනවා. ඉතින් එක්තරා ප්‍රඥාවන්ත භික්ෂුවක් නැගිටලා අහනවා ස්වාමීනි දෙවියන්ගේ සුගතිය මොකද්ද? ස්වාමීනි ඒ සුගතිය මොකද්ද ලබන මනා ලැබුම? ඒ දෙවුරුවේ ලැබුමේ කොහොමද පිහිටන්නේ කියලා එක්තරා භික්ෂුවක් නැගිටලා ප්‍රශ්නයක් අහනවා භාග්‍යතුන් වහන්සේගෙන්. ඉතින් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි manussත්තං කෝ බික්කෝ දේවාණං සුගති ගමන සංකාතං. දෙවියන්ගේ සුගතිය මිනිස් ලොවයි. මනුෂ්‍ය ලෝකයේ ඉපදීම තමයි දෙවියන්ගේ සුගති ගමන. ඊළඟට කියනවා මොකද්ද මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන මනා ලැබුම? මනුෂ්‍ය ලෝකයේ තියෙන මනා ලැබුම තමයි යං manuss භූතෝ සමානෝ තථාගත පවේදිතේ ධම්ම විනේ සද්ධං පටිලබති ඉදං කෝ බික්කු දේවාණං සුලද්දලාභ සංඛාතං. මිනිසෙක් වෙලා ඉපදුනාට පස්සේ තථාගතයන්න් වහන්සේ දේශනා කරන ලද ධර්මය කිරිහි ශ්‍රද්ධාව හාත්පස ලබන මනං අන්න ඒක තමයි දෙවියන්ගේ මනාලාභය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන එක තමයි දෙවියන්ගේ මනාලාභය. පින්තුරි බලන්න කොච්චර විශේෂ කාරණාවක්ද මේක. මනුෂ්‍ය ලෝකයේ තියෙන ලොකුම ලාභය තමයි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන එක. ඒ ධර්මය අවබෝධ කරගන්න එකෙහි සද්ධාව පිහිටුව ගන්න එක. ඊළඟට තුන්වෙනි කාරණාව සඳහන් කරනවා සාකෝ පනස්ස සද්ධා නිවිට්ටා හෝති මූලජාතා පතිට්ඨිතා දල්හා අසංහාරියා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රක්මුණාවා කේනචිවා ලෝකස්මින් ඉදං කෝ බික්කු දේවාණං සුප්පතිට්ඨිත සංඛාතං. ඒ ශ්‍රද්ධාව තුලට පිවිසිලා මූලජාතා මුල් බැසගෙන පිහිටන්න ඕන. පතිට්ඨිතා මූලජාතා පතිට්ඨිතා මුල් බැසගෙන පිහිටන්න ඕන. දැඩිව පිහිටන්න ඕන. දල්හා අසංහාරියා දැඩිව පිහිටන්න ඕන. දැඩිව පිහිටන්න ඕන කියලා කියන්නේ කිසිම කෙනෙකුට වෙනස් කරගන්න බැරි මට්ටමට පිහිටන්න ඕන කියන එකයි. දැන් යම් ගසක මුල ශක්තිමත් නම්
මහා වාතයක් හැමුවත් යමක් හැප්පුණත් කිසිම ආකාරයකට උදුරා විසිකරන්න බැරි මට්ටමේ ශක්තිමත් මුලක් වෙනවා වගේ තමයි පිංගුතුනි මේ සද්ධාව බැස ගන්නට ඕන කිසිම කරුණක් නිසා කිසිම කෙනෙක් නිසා තමන්ගේ සද්ධාව වෙනස් කරගන්න බෑ බැසගත්තු සද්ධාවක් තියෙන්න ඕන ඒක කවුරු නිසා වෙනස් වෙන්න බැරිද සමනීනවා හාමුදුරු නමක් නිසාවත් දේවේනවා බ්‍රහ්මුණාවා බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණීක් නිසාවත් දේවේනවා දෙවියෙක් නිසාවත් මාරේනවා මාරයා නිසාවත් බ්‍රහ්මුණාවා බ්‍රහ්මයා නිසාවත් කේනචිවා කිසිම කෙනෙකු නිසාවත් වෙනස් වෙන්න බෑ මනා පිහිට ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන මුල් බැසගත්තු දැඩිව ග්‍රහණය කරගත්තු ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන දැන් මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන මනා ලාභය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කිරිහි ශ්‍රද්ධාව පිහිටුවන එක ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතන දෙවෙනි කාරණාව හැටියට මෙතන කියන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන පින්වතුනි මනාලාභය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන එක. අපි පින්වතුන් හිතනද මේක පින්වතුනි මනාලාභයක් වෙන්නේ ඇයි? ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ විශ්වයේ පවතින එකම සත්‍ය අද කාලේ පින්වතුනි වැඩි වශයෙන්ම මේ අපි දකිනවා මේ බුදුදහමට නොඑක් නොඑක ආකාරයේ බලපෑමෙල්ල වෙනවා විවිධ විවිධ පිරිස් වලින් බලපෑමක් එල්ල වෙනවා අපි දකිනවා සමහර වෙලාවට සමහර කෙනෙකු පිළිතුල දැන් බෞද්ධයන් තුල උනත් සමහර ලාවට සැකයක් ඇති වෙන්න පුළුවන් මෙහෙම ගිහිල්ලා බුදුදහම විනාශ කරයිද හානි කරයිද කියලා. පින්වුතුනි ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. අපි දකිනවනේ ලංකා ඉතිහාසයේ පිළිබඳ අධ්‍යයනය කරනකොට ලංකාව සමහර කාලවල තිබුණා එකම හාමුදුරුවෝ නමක්වත් නොහිටපු කාලෙ. මංගර පහුගිය දවසක දේශනාවකදී පැහැදිලි කරානේ ලංකාව එකම පෘථග්ජන සෝවාන් සකදාගාමි අනාගාමීන් වහන්සේ නමක්වත් හොයාගන්න බැරි යම් භික්ෂුන් වහන්සේ නමක් හැදීතියන සියලුම භික්ෂුන් වහන්සේලා රහත් වෙච්ච දවස් තිබුණා කියලා ඒ වගේම තමයි ඔනුවර යුගයේ වගේ ගත්තයින් පස්සේදී සමහර කාල තිබුණා එකම විචුන් වහන්සේ නමක්වත් හොයාගන්න බැරි වෙච්ච. ඒ කාලවල ගණින් වහන්සේලානේ වැඩි හිටියේ. ওই විවිධ විවිධ විජාතික බලපෑම් නිසා නොඑක් නොඑක් අයගේ බලපෑම් නිසා හාමුදුරුවරු ඝාතනය කරලා තිබුණා. විනාශ කරලා තිබුණා ශාසනය. නමුත් අපි අද හිතනවද අපට අද සිතුවිල්ලක්වත් හිතෙනවද ඔවා උත්පත්තල හොම සටහන් කරලා තිබුණු නිසා අපි ඔවා කියලා දැනගත්තා. නමුත් අපිට අද අදහසක්වත් තියෙනවද මේ බුද්ධ ශාසනේ එහෙම තිබිලා තියෙනවා කියලා. පොත්පත්වල ওই ටික නොතිබුණා නම් අපි ওই ටික දන්නේවත් නැහැ නේ. නමුත් අපිට අද එහෙම සිතුවිල්ලක්වත් නැහැ. එහෙම කාලයක් මේ ලංකාවේ තිබුණාදවත්ද කියලා. නමුත් ලංකාවේ දැන් මේ වෙනකොට බොහෝ බබලීමක් මේ බුදුදහම තුල තියෙනවා. උඩ මේ වගේ කාල ඉන්න පුළුවන්. නමුත් මට කියන්න ඕනකම තියෙන්නේ මේක විනාශ කරන්න බැරි මේක පරම සත්‍ය නිසා. මේක පරම සත්‍ය. ඒ නිසා මේක විනාශ කරන්න බෑ. මේ බුද්ධ බුදුදහම මේ බුද්ධ ශාසනය මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට යම් කිසි කෙනෙකුට හානි කරන්න පුළුවන් නම් විනාශ කරන්න පුළුවන් නම් ඒ විනාශ කරන්න පුළුවන්
කවුරු හරි කෙනෙකුට මේ ලෝකේ රෝගී වෙන්නේ නැති වෙන එකට පිට ප්‍රතික්‍රමයක් හොයාගන්න පුළුවන් නම් මිනිසු ලෙඩ වෙන්නේ නැහැ කියලා කිව්වොත් අන්න බුදුදහම විනාශ කරන්න පුළුවන් ඒකට ප්‍රතික්‍රමයක් හොයාගත්තොත් මිනිසු මැරෙන එකට ප්‍රතික්‍රමයක් හොයාගත්තොත් සදාකාලික මිනිසු ජීවත් වෙනවා මිනිසු අමරණීයයි කියලා එහෙම ප්‍රතික්‍රමයක් හොයාගත්තොත් මිනිසු නැවත උපදින් නැති එකට ප්‍රතික්‍රමයක් හොයාගත්තොත් එහෙමනම් ගොඩක් දෙනෙ පිළිගන්නේ නැහැ නැවත උපදිනවා කියලා නමුත් ඒකත් වෙනවනේ ඔන්න ඕවට පිළිතුරු හොයාගත්තොත් ඔය ටික නැවැත්තුවොත් අන්න එදාට පින් උතුණි මේ බුද්ධ ශාසනේ මේ විශ්වෙයි මයින් කරලා දාන්න පුළුවන් ඔය ටිකට පිළිතුරු හොයාගත්තොත් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ඔන්නයේ සංසාර ගමනට හරුපි පිළිතුරක් පිළිතුරක් කියන්නේ මේක බුදුදහම කියලා කියන්නේ පින් උතුණි නිර්මාණවාදයක් නෙවෙයි ඒක අපි අවබෝධ කරගන්න ඕන භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ අර ඊශ්වරවාදී ඉගැන්වීමට අනුව උගන්වන හිම ඊශ්වරයෙක් නෙවෙයි දිවි ලෝක නිර්මාණය කරේ බුදුහාමුදුරෝ නෙවෙයි අපායවල නිර්මාණය කරේ බුදුහාමුදුරෝ නෙවෙයි මිනිසු මැරෙන එක හැදුවේ බුදුහාමුදුරෝ නෙවෙයි උපදින එක හැදුවේ බුදුහාමුදුරෝ නෙවෙයි මේක ලෝකේ ස්වභාව දහමේ ක්‍රියාවලිය මේ සංස්කාර ධර්මයන් වල ක්‍රියාවලිය ඒ සංසාර චක්‍රය මෙන්න මේ ක්‍රියාවලිය භාග්‍යතුන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා උන්වහන්සේ අවබෝධ කරගත්තා උන්වහන්සේ මේ පරම සත්‍ය අවබෝධ කරගත්තු කෙනෙක් යථාභූත ඥානයක් භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ අනුමාන ඥානයක් නෙවෙයි තර් මෙන්න මේ යථාභූත ඥානින් දැකපු දේ කොහෙන්ද පින්වතුනි අසත්‍ය කරන්නේ අපි ඒක අපි කොහොමද බොරුවක් කරන්නේ ඉතින් ඒ සත්‍ය කොහොමද අපි විනාශ කරන්නේ මිනිස්සු මැරෙන එක මිනිස්සු ලෙඩ වෙන එක නැවත උපදින එක මේක මේ ස්වභාව ධර්මී මේ සංස්කාරයන් වල ක්‍රියාවලිය ඉතින් මේක කොහොමද පින්වතුනි අපි නැති කරන්නේ ඒ නැතිකරන මග තමයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ හැටියට දේශනා කරේ මෙන්න මේ මග යන්න මෙන්න මේක වඩන්න මෙන්න මේ ක්‍රමයට ඔබගේ ජීවිතය ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් පුරුදු පුහුණු කරගත්තොත් ඔබ මෙන්න මේ ක්‍රමයට ගිහිල්ලා මේ කෙලෙස් නසලා සසරින් එතර වෙනවා එතකොට අර සංස්කාර ධර්මයන් වල ක්‍රියාවලියෙන් මිදෙනවා සසරින් එතර වෙනවා एक मं की कवदावत हिता बुधुदहम विनाश करम विनाश कर अकुशाल वेडिट स्वभाव दहमेन्नो अनुग्रह लिन्ने मगर पाऊगदावश देश नावगति पेहदली कराने मिनीसु सत्षनो ये सत्षयावतम मे बुधुदहमे आरक्षा करानी සබහව දහමෙන් අනුග්‍රහය ලැබිනේ සත්පුරුෂයාට දෙවියන්ගේ අනුග්‍රහය ලැබිනේ සත්පුරුෂයාට ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබිනේ සත්පුරුෂයාට භාග්‍යතුන් වහන්සේගේ අනුග්‍රහය ලැබිනේ තේ සත්පුරුෂයාට අසත්පුරුෂයාට නෙවෙයි මං උදාහරණිකව කිව්වනේ අසන්තස්සන දිස්සන්ති රත්තිකිත්තා යතසරණී අසත්පුරුෂයාව භාග්‍යතුන් වහන්සේගේ දකුණු දන මඩල ළඟ හිටියත් පේන්නේ නැහැලු महागण अंधकार की विदिन ईतल पहारे नोपिनियन वो कौरवति तप अने बौद्योन रट कोहोमुनात्मी पिरीसा मेक रकी पिंगुतनी मेकमी मिनीसो नी बुधुदहम की बुधुदहम की रेकरको निकाग्निवे बुधुदहम की अनुगमने कलयुत ආහාර පිඟානක අතීතියාගෙන ඉන්න එකක් නෙවෙයි මේක තියෙන්නේ. ඒක අපි අනුභව කරන්න ඕන එකක්. එතකොට තමයි ඒකෙන් සරණක් ලැබෙන්නේ. පිහිටක් ලැබෙන්නේ.
එහෙම නැතුව මේකෙන් සරණක් පිහිටක් ලැබෙන්නේ නැහැ. බෞද්ධ වෙලා ඉපදුනා බෞද්ධ පවුලක ඉපදුනා කියලා පස්පව් කර කර තිසරණ සරණ යන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ මග වඩන්නේ නැතුව යමෙක් නාමිකව බෞද්ධ වෙලා හිටියා කියලා හිතන්න එපා මේ බුදුදහමෙන් රැකවරණයක් තියෙනවා කියලා. මරණින් මතුව සුගතියක්වත් පින්වතුනි එහෙම කෙනෙකුට ලැබෙනවා කියලා කියලා නැහැ. භාග්‍යතුන් වහන්සේ පොරොන්දුවක්වත් වෙලා නැහැ වෙනම කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ පිහිට තියෙන්නේ සත්පුරුෂයට. සත්පුරුෂයෙක් වෙන්න ඕන. එතකොට පිහිටක් තියෙනවා. එනිසා පින්වතුනි මේ ධර්මීය කියන එක අපට දුර්ලභ ලැබෙන දෙයක්. ධර්මී කොච්චර දුර්ලභද කියලා තේරෙන්නේ දහමසොඬ රජතුමාගේ කතාව ඉගෙන ගන්නකොටනේ. බලන්න එක බණපදයක් අහගන්න මුළු රාජ්‍යයම අත්හැරලා අන්තිමේදී තමන්ගේ ජීවිතයම අත්හැරියානේ දහමසොඬ රජතුමා. එතකොට හිතන්න ධර්මපදයක් කොච්චර දුර්ලභද. එනිසා පින්වතුනි මේ ධර්මය අපි අනුගමනය කරන්න ඕන. මේක පුරුදු කරන්න ඕන. පුරුදු කරන්න තමයි ඒකෙන් ලැබෙන්න ඕන රැකවරණේ ලැබෙන්නේ. අවංකව ප්‍රතිපදාව පුරන්න, කාටවත් පේන්න, තමන්ගේ තානාන්තරයක් රැකගන්න, තමන් උසස් කෙනෙක් බවට පත් වෙන්න, සමාජය තුල ඉස්මතු වෙන්න, එහෙම වංචනික අදහසකින් නෙවෙයි. මම අර දේශනාවකදී කිව්වා අසටෝ හෝති අමායාවී කියන ගුණය තියාගන්න. අන්නේ ක්‍රමයට මේක පුරන්න, මේක වඩන්න, බණක් අහලා ඒක දියුණු කරගන්න, හැම වෙලාවකම තමන් දිහා බලන්න, කැඩපතක් ඉස්සරහ ඉන්නෝ වගේ බණක් අහනකොට. ඒක බලලා තමන්ගේ ළඟ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒව සකස් කරගන්න. ඕනෑම බණක් ඇහුවම එකම බණ දහවතාවක් ඇහුවත් පින්වතුනි අපට තියෙනවා යමක් අපේ ජීවිතයට එකතු කරගෙන පුරුදු පුහුණු කරන්න. එනිසා ඒ ධර්මීය වඩන්න. ඒ අවංක කිනාට වඩන කිනාට තමයි මේකේ සරණ ලැබෙන්නේ, පිහිට ලැබෙන්නේ. මම ඒකයි මතක් කරේ. මිනිසුන්ගේ සිල් දුර්වල වෙනකොට, ප්‍රතිපත්ති දුර්වල වෙනකොට, මිනිසු මිත්‍යා අදහස් වල ඉන්නකොට, සම්මාදිට්ඨියෙන් දුරස් වෙනකොට පින්වතුනි සබහව දහම අනුග්‍රහ කරන්නේ නේ. දෙවියන්ගේ අනුග්‍රහය ලැබෙන්නේ නේ. දෙවිවරු පින්වතුනි කෝපාවිෂ්ඨ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අර පලෝක සූත්‍රය හිම තියෙනවනේ. නමුත් අර අද අවාසනාවන්ත තත්ත්වයේ තමයි පින්වතුනි බාල අයගේ අදහස් නිසා සමාජයේ බොහෝ දිනේ මේ අධර්මීය පස්සෙම තමයි ගමන් කරන්නේ. ධර්මයට ගරහ ගරහ, ධර්මයට නිඳා කර කර, ධර්මයට අපහාස කර කර, භාග්‍යතුන් වහන්සේට අපහාස කර කර, භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයට අපහාස කර කර බලන කොච්චර නිඳා කරනවද. සමහර ලාවට නිවැරදි ධර්ම කාරණාවල් වලට පිඟුතුනි කොච්චර නිඳා කරනද මිනිස්සු. ඔය අන්තර්ජාලවල ඕන තරම් ඔය සාකච්ඡා වෙනවනේ. අපි පිඟුතුන් බොහෝ දිනේ කව දකින්වත් ඇති නිවැරදි ධර්ම කාරණාවල් වලට පිඟුතුනි කොච්චර නිඳා කරනවද. භාග්‍යතුන් වහන්සේට කරන බුද්ධ පූජාවටම පිඟුතුනි කොච්චර ගරහනවද බලන්නකෝ. ඔහොම අධර්මිෂ්ඨ මිනිසු ජීවත් වෙන සමාජයකට අපේ පිඟුතුන් හිතනවාද ධර්මයෙන් පිළිසරණක් ලැබෙයි කියලා. එහෙම පිළිසරණක් ලැබෙන්නේ නැහැ. පිළිසරණ ලැබෙන්නේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කරන කෙනාට පමණයි. ඒකනේ භාග්‍යතුන් වහන්සේ වචනින්ම කිව්වේ ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියලා. භාග්‍යතුන් වහන්සේ වචනින්ම ඒක ප්‍රකාශ කළා. එනිසා අපේ පින්වතුන් ඒක අනුගමනය කරන්න, මේක රස විඳින්න, මේක අහලා සතුටු වෙන්න, අනේ මං බණක් ඇහුවා කියන තැනට එන්න නෙවෙයි, මේක තමන්ගේ ජීවිතය තුළ ප්‍රතිපදාවක් හැටියට පුරන්න. හැබැයි පුරන්න නිවැරදි ධර්මය. ඒකයි මෙතන වැදගත්. ත්‍රිපිටක අට කතාවල් වල තිබෙන නිවැරදි ධර්මය පුරන්න.
ඒ නිවැරදි ධර්මීය පුරලා අපි පිංතුන් ඒ තමන් යන ප්‍රතිපත්තිය සමනේනවා හාමුදුරුව නමක් නිසාවත් වෙනස් කරගන්න එපා දැන් අද කාලේ සමහර අයගේ ළඟ තියෙන මිනි මේ දුර්වලතාවයේ තියෙනවා සමහර කාලවල වල මිනිසු ප්‍රතිපත්ති ගරුක වෙනවා එහෙම ප්‍රතිපත්ති ගරුක වෙලා සමහර ලාවට ඊට වඩා කතාවට දක්ෂ වචනෙන් හරඹ කරන්න පුළුවන් කෙනෙක් යම් කරුණා කියපු ගමන් ඒ තර්ක වලට අහු වෙලා අර තමන්ගේ ප්‍රතිපත්ති විනාශ කර ගන්නවා උදාහරණයක් හිතට ගත්තොත් ඔන්න කෙනෙක් ිතමු ප්‍රාණඝාතින් වළකිනවා ඔහු කුරා කූමියෙක්වත් මරන්නේ නැහැ එතට මදුරුවෙක් මරන්නේ නැහැ මදුරුවා වුණත් අරගෙන ගිහින් එළියට විසි කරනවා කුරා කූඹියෙක්වත් මරන්නේ නැහැ අත හොදන්න සිංකක ළඟට ගියත් එතන කූඹියෙක් හිටියත් තරන් දානවා ඒ මට්ටමට ප්‍රාණඝාතයෙන් වළකිනවා දැන් ඕක දකින කෙනෙක් ඉන්නවා ඉඳගෙන සමහරලාට කියන්න පුළුවන් ඕක දෘෂ්ටියක් කියලා සමහරලාට තර්ක කරලා කියන්න පුළුවන් ඔහොම ජීවත් වෙන්න පුළුවන් උදාහරණයක් කියන්න පුළුවන් එතකොට අපි පොළොවේ ඇවිදිනකොට සත්තු මැරෙනවා වාහනයක ගමන් කරා සත්තු මැරෙනවා ඔහොම තර්ක කරන්න පුළුවන් තොටර හරියට ධර්ම කාරණාවට පිහිටාගත්ු නැති කෙනා හරියට ධර්මයට හිත පිහිටුවගත්ු නැති කෙනා ඒ තර්කයට හිත ගිහිල්ලා හිතනවා සමහර ලාවට ඕ ඒ කාරණාවත් ඇත්තනේ කියලා හිතලා අර තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරනවා ගන්නවා ඊළඟට සමහර ලාට මදුරෝ අර බගේ උනන්දු වෙන්න මර ඉන්න නැති වෙන්න පුළුවන් මරන්න පුළුවන් කූඹියෙක් දැක්කත් අයින් නොකර සමහර ලාවට උක හොදලා දාන්න පුළුවන් හැබැයි ධර්මයේ තියෙනවා කැලණිතිස්ස හාමුදුරුවෝ උණු තෙල් කටාරමකට වැටුනේ පියාඹගෙන ආපු මැස්සෙක් කිරි කලයට වැටිච්ච වෙලාවේ දැක දැක ඒක රත් කරපු නිසා කියලා තුටේ නම් කුඩා මදුරුවෙක් මැරුවත් කූඹියෙක් මැරුවත් ඒ අකුසල කර්ම ටික අපට ගෙවන්න වෙනවා ඔය ටික ඒ විලාවට සිහියට ආවේ නැති වුණොත් අර තරකානුකූලව කරුණ ඉදිරිපත් කරන කෙනාගේ ඉදිරියේ එතකොට තමන්ගේ සද්ධාව බිඳෙනවා ඒකයි කිව්වේ සමනේනවා හාමුදුරු නමක් ඇවිල්ලා කිව්වත් බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා කිව්වත් බ්‍රාහ්මණෙක් හැටියට අද කාලේ කියන්න පුළුවන් උගත් අය ඉගෙනගත්තු අය මහාචාර්යවරු කතිකාචාර්යවරු එවැනි පිරිස් අපි උගත්කමට සලකලා බොඩක් දේවල් පිළිගන්නවනේ ඒ හාමුදුරු මහාචාර්යවරේක් ඔහු මහාචාර්යවරේක් ඒ නිසා අපි ඒක පිළිගන්න ඕනේ කියලා ඒ තනතුරට ගරු කරලා පිළිගන්නවා සමහර ලාවට ඔහු කියන එකත් ධර්මයට විරුද්ධ වෙන්න පුළුවන් ඒකයි කිව්වේ බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණෙක් කියලා කිව්වත් ඒ සද්ධා විනාශ කරගන්න එපා අර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට හිත පිහිටුවාගත්තු කාරණාව දිවේනවා දිවියෙක් කියලා කිව්වත් මොකද දිවිවරු පවා බොහෝ මිත්‍යා දෘෂ්ටික විදියට කරුණ ඉදිරිපත් කරනවා උදාහරණත් මට මේ ලෑ මතකයටත් එනවා නමුත් කාලය ප්‍රමාණවත් නැති නිසා මම මෙතන කියන්නේ නෑ ඒ වගේ දිවිවරු පවා පින්වතුනි සමහර ලාවට මිත්‍යා දෘෂ්ටික කරුණු ඉදිරිපත් කරලා තියෙනවා දෙවියෙක් කියලා කිව්වත් ඒක වෙනස් කරගන්න එපා මාරේනවා මාරය ඇවිල්ලා කිව්වත් අර සූරම්බට්ට උපාසකතුමාට බුදුරජාණන් වහන්සේ වගේ නින්නේ මාරයා ඔව් සූරම්බට්ට උපාසකතුමා සද්ධාව බිඳගත්තේ නෑනේ ආන් ඒ වගේ ඒ විදියට පින්වතුනි ඇවිල්ලා කිව්වත් පිළිගන්න එපා බ්‍රක්මුණාවා බ්‍රක්මී කියලා කිව්වත් පිළිගන්න එපා කේනචිව කවුරුවත් ඇවිල්ලා කිව්වත් එක වෙනස් කරගන්න එපා අපේ සද්ධාව ආන් ඒ වගේ මුල් බැසගත්තු සද්ධාවක් වෙන්නට ඕන දෙවිවරු දිවි ලෝකෙන් දෙවරු චුත වෙනකොට ඒ දෙවියන්ව මෙන්න මේ කාරණා තුنين තමයි සතුටු කරවන්නේ භාග්‍යතුනාසේ මේ කාරණාව ඊටාම වටින කරුණක් හැටියට අපට උගන්වලා තියෙනවා අපට මේ කාරණාව
වැදගත්තර නිසා. එනිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණා සිත දරාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්න. ඒක ප්‍රතිපදාවක් ලෙස පුරන්න. ප්‍රතිපත්තිගරුක වෙන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුකූලව. ආන් ඒ විදියට තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාවක තමන්ගේ ජීවිතය පුරුදු පුහුණු කරගන්න. එසේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක තමන්ගේ ජීවිතය පුරුදු පුහුණු කරගන්න. අද මේ උතුම් සදහම් දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ අපි මේ වෙලාවේදී මේ උතුම් ධර්මානුශාසනාවෙන් රැස් කරගත්තු පිං බලෙන් හැම දිනාටම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ අපි මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරීතුමන්ට, කාර්ය මණ්ඩලයේ පිංගත් හැම දිනාටමත් අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්නට ඕන මේ නෙත්නාලිකාවේ ධර්මදේශනා කරන අපේ පිංවත් අවසරයි කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේ. පසුගිය කාලවල උන්වහන්සේ තරමක් අසනීප තත්ත්වයෙන් පසු වෙලා දැන් සුවය ලැබමින් ඉන්නවා. මේ නෙත්නාලිකාවට හරියට නායක මාහිමි පාණන් වහන්සේ නමක් වගේ අපේ පින්වතුන් එක හොඳටම දන්නවා. මේ ඉන්න ධර්මදේශිකයන් වහන්සේලා අතර වැඩිහිටිම භික්ෂුන් වහන්සේ මට හිතෙන විදියට උන්වහන්සේ මේ නාලිකාවට බොහෝ අනුශාසකත්වයේ සපයනවා. ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාදේ කරනවා. ඉතින් බොහෝ කාලයක් මහා ශාසනික සේවයක් ඉටු කරන ස්වාමින් වහන්සේ නමක් අපි උන්වහන්සේට ආශිර්වාදේ කරමු. උන්වහන්සේ සිදු කරගෙන යනු ලබන්නේ ශාසනික කටයුතු, ධර්ම දේශනා කටයුතු සාර්ථකව කරගන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය දවසක පීපින්වත් නෙත්නාලිකාවේ නිවේදක දර්ශන මහත්මාගේ පියාණන් මීට 3 මාසයකට පමණ කලින් අන්තරා වුණා. අපි පහුගිය දවසක දැනගත්තා එතුමන්ගේ 3 මාසෙ පින්කමත් යෙදිලා තියෙනවා කියලා. ඉතින් ඒ පියාණන්ටත් අද දවසේ අපි මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා පින් අනුමෝදන් කරන්න. පින්වත් දර්ශන බණ්ඩාර මහත්මාගේ ආදරණීය පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ පියාණන්ගේ භවගාමී ජීවිත සුවපත් කරගන්නට මේ පින අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වත් හැම දිනාටම අපි ආශිර්වාදේ කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ඒ වගේම තරම කසිනීප තත්ත්වෙන් පසු වී තිබෙන බව අපට දැනගන්න ලැබුණා පින්වත් වරුණ ඉදිරිසිංහ මහත්මයා. එතුමාටත් අපි ආශිර්වාදේ කරනවා. උගදී ඇත්තු නිසා තමයි අපි මේ නෙත්නාලිකාවේ මේ තරම් මහා ධර්ම ශාසනික සේවයක් ඉටු කරේ. ඉතින් ඉටු කරමින් යන්නේ. ඉතින් අපි එතුමාටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එතුමාටත් මේ උතුම් ධර්ම දානීය මේ පිණින් නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේ කායික සුවපත් භාවය මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ එතුමාටත් ආශිර්වාදේ කරනවා. එමනම් රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මියෝ ඔබ හැම දිනාටම තනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.